මේ අවුරුද්දේ ගොබ්බිරිදාව මහා පුදුම ගොබ්බිරිදාවක්. ඇත්තටම ජේසුස් ස්වාමීන් වහන්සේත් එක්ක මහා පුදුමාකාර ලෙස මාංශගත වෙන පාස්කුවක් අපි ගෙවමින් ඉන්නේ. ශුද්ධ සතියක් අපි ආරම්භ කරන්නට යන්නේ. එදත් අද වගේමයි මිනිස්සු හෝසානා හෝසානා කියලා කෑ ගැහුවට ජේසුස් වහන්සේගේ හිත ඇතුලේ මහා පුදුම දුකක් වේදනාවක් හංගගෙනයි උන් වහන්සේ ජෙරුසලමට ඇතුළු වුණේ. අද අපි දිව්‍ය පූජාව තිබ්බේ කවුරුත් නැතුව. අද ලෝකයේ හැම පල්ලියකම හැම ස්වාමි කෙනෙක්ම දිව්‍ය පූජාවට ගියේ තට්ට තනියම. හැබැයි හැම ස්වාමි කෙනෙක්ගෙම හිත පතුලේ හංගගෙන ගියා මහා ජනතාවක්. මහා ජනතාවක් වෙනුවෙන් අද ස්වාමිලා ගරු පියතුමන්ලා දිව්‍ය පූජාව තට්ට තනියම ඔප්පු කෙරුවා. ඔව්, අද පඳුරු වලට තිබුණේ මිනිස්සුන්ගේ කඳුළු, මිනිස්සුන්ගේ බය, අඳුරු නාවල්. ඔව්, අද මහා පුදුම ගොබ්බිරිදාවක්. මේ ලස්සන ගොක් අත්තක් අතේ තියාගෙන හිටියට ඒ ලස්සන ගොක් අතු අතේ තියාගෙන හෝසානා හෝසානා කියපු මිනිස්සු ඒ කටෙම්මයි මරාපියව් මරාපියව් කිව්වේ. ඒ ගොක්කොල වලින්මයි අපි කුරුස හදන්නේ. දෑබර සහෝදර සහෝදරියනි, මේ ශුද්ධ සතිය ආරම්භ වෙන්නේ මහා පුදුම විදියකට. මුළු ලෝකෙම වෙනස් කරපු සතිය මේ සතිය නෙමේද? සාතන්ගේ බලය බිඳපු සතිය, අන්ධකාරය පරාජ කරපු සතිය, මරණය විනාශ කරපු සතිය තමයි ශුද්ධ සතිය. අදින් අපි ආරම්භ කරන්නේ වෙන කිසිම දාකට වඩා මේ අවුරුද්දේ ශුද්ධ සතිය මුළු ලෝකෙටම බලපාන සතියක්. ජේසුස් වහන්සේ මේ සතිය පුරාවට බලාගෙන ඉන්නවා සාතන්ගේ බලය විනාශ කරන්නට, මරණේ බලය විනාශ කරන්නට. මේ වසංගතයේ තියෙන මහා පෞකාර විනාශකාරී බලය විනාශ කරන සතිය මෙයි. මේ සතිය ඇතුලේ මහා පුදුම දේවල් වෙනවා. ඔව්, අදහන්න, මේ සතිය ඇතුලේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේ රුධිරයෙන් මුළු ලෝකයම සුවපත් කරන සතිය. එනිසා අපිත් ස්වාමින් වහන්සේත් එක්ක ඒකාබද්ධ වෙමු. ශුද්ධ වූ සතිය ශුද්ධවන්තව ගෙවමු. ශුද්ධ වූ සතිය තුළ ශුද්ධවන්තයන් වන්නට මහන්සි වෙමු. ඔබට ශුද්ධ වූ සතිය ශුද්ධ වූ සතියක්ම වේවා. ජේසු පිහිටයි.